ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වැසි අඩු උනත් ගලපු ජලය බැස යාම සිමෙන් කොළඹ නුවර පාර කඩු ගන්නාවෙන් ඇන හිටි සහරානුයි බුද්ධ්‍යංශ ගැනයි හරින්ගේ කතාව බොරු පොලිස් ඇමති සරත් කියයි අයවැයෙන් දෙනකන් ස්ටාලින්ලා ආයෙත් වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රංශයේ පස්වන කොවිඩ් රැල්ලක් ඇරඹේ සහරාන් හෂීම් සහ බුද්ධ්‍යංශ පාස්කු ප්‍රහාරයට පෙර මුණ ගැසී ඇති බව ඔහුගේ බිරිඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානක්කාර කියන මේ මන්ත්‍රීවරු දෙදෙනා මීට ප්‍රථමත් මේ සභාවේ දැන දැනම සාබද්ධ තර්ක මතු කරලා තියෙනවා. නමුත් එළියේ ගිහින් ඒ ප්‍රකාශ කරන තරම් කෂේරකුවාවක් වුන්ට නැහැ. මන්ද ඊට අවශ්‍ය සාක්ෂි තමන් ළඟ නැති නිසා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා මේ වගේ පහත් කුහක වැඩ කරන්නේ. මිනීමරු සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කියන මේ තැනැත්තිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ පහක් ලබා දී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු 2019 මැයි මාස 6 දින හාදියා අම්පාරේ පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා. ඒකේ පිටු 22ක් තියෙනවා. මේකේ කිසිම තැනක හාදියා කියලා නැහැ. බුද්ධ්‍යංශ ඇවිත් එයාගේ ගෙදර සහරාන්ව හමු වුණා කියලා. හරින් ප්‍රනාන්දුට කියනවා පුළුවන් නම් පෙන්වන්න කොහේද හාදියා කිව්වේ කියලා බුද්ධ්‍යංශ ඇවිත් සහරාන්ව එයාගේ ගෙදර හමු වුණා කියලා. කතානායකතුමනි ඉන්පසු හාදියා 2019 මැයි මාසයේ 14 වෙනිදා CID එකට කට උත්තරයක් දෙනවා. ඒකේ තියෙනවා පිටු 102ක්. ඒකෙත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ බුද්ධ්‍යංශ ඇවිත් සහරාන්ව හමු වුණා කියලා. හරින් ප්‍රධානතුතු අවශ්‍ය නම් CID එකට ඇවිල්ලා ඒ ලේඛනය බලලා සැක හැරගන්න පුළුවන්. බය වෙන්න එපා, ඔබතුමාව අත්අඩංගුවට ගන්නේ නැහැ. රැල්ලට බය නම් අපි වැල්ලට එනවා දහපු ඔබතුමා CID එකට කට උත්තරයක් ගන්න එන්න කිව්වම ගිහින් නවලෝකේ ඇඩ්මිට් වුණා. ඉතින් මම ඔබතුමාට මේ ලේඛනය බලන්න හෙට CID එකට එන්න කිව්වම අද රැයට ගිහින් ආසිරිකට හරි ලංකා හොස්පිටල් එකට හරි ඇඩ්මිට් වෙන්න එපා. අත්තනගොඩ ගන්න නෙමෙයි ඔබතුමාට කිව්වේ බොරුව බොරුවක් කියලා පෙන්නන්නයි CID එකට එන්න කියන්නේ. ඊට පස්සේ ගරු කතානායකතුමනි ජනාධිපති කොමිසම් සභාව හාදියාගෙන් ප්‍රශ්න කළා. ප්‍රකාශ සටහන් කරගත්තා. ඒකේ තියෙනවා පිටු 362ක්. ඒකෙත් කිසිම තැනක බුද්ධ්‍යංශ සහරාන්ව හමු වුණා කියලා සඳහන් වෙලා නැහැ. හරින් ප්‍රනාන්දුට කොන්දක් තියෙනවා නම් එළියට ගිහිල්ලා කියන්න එදා පාර්ලිමේන්තුවේ කිව්වේ දේ. එතකොට අපි අවසර දෙන්නම් මේ පිටු 362 කියවන්න. ඒක එහෙම නැත්නම් තමුන්නාසයට විරුද්ධව නීති ප්‍රකාර කටයුතු කරන්න පුළුවන්. පාසුක පාර විමර්ශන ක්‍රියාවලියේ දුෂ්ට ලෙස වැරදි තොරතුරු ලබා දීම වෙනුවෙන් ජනතාවට. කොරෝනා රෝගීන් මේ විදිහට වැඩි වුණොත් රට බරපතල තත්වයකට ආපහුපත් වෙනවා කියලා සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ඊයේ දවසේ කොරෝනා මරණ 10ක් වාර්තා වෙද්දී ආසාදිතයන් 693 දෙනෙකු හඳුනාගත්තා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 547,346ක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් 10,921 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 522,517 දෙනෙකු සුවය ලබා තිබෙනවා. කොරෝනා මරණ 13,908ක් සිදු වුණා. කොරෝනා රෝගීන් වැඩිවීමේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අපිට තිබුණා කාලයක් රෝගී 500 ගණනක් වාර්තා වුණු. මේ මොහොත වෙන විට රෝගීන් 600 ගණනින් තමා වාර්තා වෙන්නේ. මේ වැඩිවීම උනත් අපි බරපතල ලෙස සැලකිය යුතු දෙයක්. මේ වන විට රෝගීන්ගේ වැඩිවීමක් දකිනවා නම් අපි සති කීපයකට පෙර කරන ලද ක්‍රියාවලියන් වල ප්‍රතිඵලයක් හැටියට තමා මේ වෙනකොට මේ රෝගීන්ගේ වැඩිවීම අපි දකින්නේ. අන්න ඒ නිසාම ඉදිරියේදී රෝගීන්ගේ වැඩිවීමක් වළක්වන්න නම් අද ක්‍රියාත්මක විය යුතුයි. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. සති අන්තය තුල නිවසේ රැඳී සිටින්න උත්සාහ කරන්න. අත්‍යවශ්‍යම හේතුවකට හැරුණකොට නිවසින් බැහැරවීමෙන් වැළකින්න. සුළු දෙයක් හොඳටම ඇති තවත්
තවත් විශාල පුකුරක් ඇති කිරීමට හේතු සාධක වන්නට. අන්න ඒ නිසා හැකි හැම අවස්ථාවකම අපේ මුවා ආවරණය පැළඳ සිටින්න ගෙදර ඉන්න අවස්ථා හැරුණු විට අනික් සෑම අවස්ථාවකම නිවසට එන අමුත්තම් පැමිණෙන අවස්ථාවලදී හැකි පමණ මේ මුවා ආවරණය පැළඳගෙන සිටින්න. මීට වඩා රෝගීන් සත්වයේ අඩු වුණත් ඒ අපි කියන සෞඛ්‍ය පුරුදු ඉදිරි කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම පවත්වා ගැනීම අවශ්‍යම වෙනවා. මෙතර කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,58,37,791ක් වෙනවා. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස 1,36,4,891ක් බවයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. බූස්ටර් එන්නත 89,097 දෙනෙකු ලබාගෙන තිබෙනවා. අධික වැසි සහිත කාලගුණය අද දවසේ තරමක් අඩු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කොහොම වුණත් බස්නාහිර සබරගමුව වයබහා මධ්‍යම යන පළාත්වලත් ගාල්ල වගේම මාතර දිස්ත්‍රික්කෙත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. වර්ෂාවේ තරමක අඩුවක් දකින්න ලැබුණත් සමහර ප්‍රදේශවල පහත් බිම් තවමත් ජලෙන් යට වෙලායි තියෙන්නේ. ඒ වගේම ජලාශ කිහිපයකම වාන්තොරටු විවෘතව පවතිනවා. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ නාය මවදහනමක් ඇති බැවින් එම මාර්ගයේ ගන්නේතැන ප්‍රදේශයෙන් සහ කඩුගන්නාව කැප්ටන් දෝසන් කුරුණසලින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ රාත්‍රී 10 සිට එම මාර්ගය වසා දැමීමට කටයුතු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ හරහා ගලා බසින කැලණිගඟ මාවේ සහ අත්තනගලුවේ ජලමට්ටම මේ වන විට අඩු වෙමින් පවතිනවා. කෙසේ වුවද පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ඇතිවන ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් සිටින බවයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ. කාලගුණික තත්ත්වයේ යම් කිසි ආකාරයකට අයහපත් තත්ත්වේ තමයි තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුවේත් කැලණිගඟත් මාවේ වතුර මට්ටම යම් ප්‍රමාණයකින් වර්ධනය වීමක් සටහන් වෙන බව වාරිමාර්ග ඉංජිනේරුවන් දැනුවත් කරලා තියෙනවා. ගං වතුර තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා මුහුණ දීම සඳහා අපි විශේෂයෙන්ම අපේ ආපදා කළමනාකරණ අංශ, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සංවර්ධාරීන් සූදානමින් ඉන්න බව ප්‍රකාශ කරන්න කැමැති. ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. හෝලුවාගොඩ ඇල පිටර ගැලීමේ හේතුවෙන් ගාල්ල ගොඩ කඳ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී පැවතියා. කුකුලේගඟ පිටර ගැලීමේ හේතුවෙන් ජලයෙන් යට වී පැවති බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ මේ වන විට ජලය බැසගොස් ප්‍රවාහන කටයුතුද ආරම්භ කර තිබෙනවා. කෙසේ වුවද නාලියද්ද, ඇටමගස් හන්දිය, පරගුට ආදී ප්‍රදේශවල පහත් බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා. කුලියාපිටි ප්‍රදේශයට ඇදහැලමින් තිබෙන අධික වර්ෂාව හේතුවෙන් ගලහිටියාව, ඇඹව, ඌරුපිටිය, අස්වැද්දුම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා. බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පියවරගෙන ඇති බවයි කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ. පහත් බිම්වල ජලයේද මේ වන විට ක්‍රමයෙන් බැස යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ගංගා ද්‍රෝණි ගණනාවක ඇති වුණු ගං වතුර තත්ත්වය මේ වන විට සමස්තයක් ලෙස බැස යමින් පවතින බව සඳහන් කරන්න කැමැති. විශේෂයෙන්ම මහෝය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල වෙන්නප්පුව, දංකොටුව ආදී ප්‍රදේශවල තවදුරටත් සුළු ගං වතුර තත්ත්වය පවතිනවා. නමුත් ඒ ප්‍රදේශවලත් ගං වතුර තත්ත්වය බැස යමින් පවතිනවා. අත්තනගලුවේ ද්‍රෝණියේ අත්තනගලුවේ දෙපස පහත් බිම්වල පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් සෙමින් බැස යමින් සමහර ස්ථානවල පවතින බව සඳහන් කරන්න කැමැති. කළුගඟ ද්‍රෝණියේ මිල්ලනිය, මදුරාවල, දොඩංගොඩ වැනි ප්‍රදේශවල පහත් බිම්වල පවතින ගං වතුර තත්ත්වය සමහර පහත් බිම් හරහා වැටි ඇති මාර්ග තවමත් යට වෙලා පවතිනවා. මෙන්න මේ කාරණා නිසා මේ ගං වතුර තර්ජන ලක් වෙලා තියෙන සියලුම ගංගා ද්‍රෝණිවල පහත් බිම් පහළ ප්‍රදේශවල පහත් බිම් හරහා ගමන් කරන රියදුරු මහතුන් තවදුරටත් තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. ගිනිකුණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් ක්‍රියාත්මක වනවා. එය වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ, සබරගමු, මධ්‍යම සහ උතුරු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. මේ වක්‍ර බලපෑමෙහිඳ ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව, ඊට අමතරව අම්පාර, මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ තන ස්වල්පයක වැසි හෝ ගෙගුණුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මෙහි ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. විශේෂයෙන්ම තිරිකුණා මලේ ඉඳන් කංකසන් තුරේ හරහා පුත්තලම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු සහ වෙරළබඩ ආසන්නයේ තියෙන මුහුදු තීරවල ධීවරහා නායක කටතොල එදෙන්න එපා කියන
ඉල්ලීම තවදුරටත් අපි ප්‍රකාශ කරනවා. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 25ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව 222,990ක් මේ වන විට පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. පසුගිය සති කිහිපයක මුළුල්ලේ පටන් පැවතුණු ආපදාමය තත්ත්වයේ හේතුවෙන් අද වෙන විට පුද්ගල මරණ 25ක් වාර්තා වෙලා පවතිනවා. දියගිලීම් සහ නායෑම්, පස්කන්දි කඩාවැටීම් සහ අකුණු අනතුරු හේතුවෙන් තමයි සිදු වෙලා තිබෙන්නේ. පීඩාවට පත් මුළු සංඛ්‍යාව විදියට 222,990ක ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. මේවා පසුගිය සති කිහිපය පුරාවටම මේ වෙන විට ආරක්ෂිත ස්ථාන 80ක් පුරා පුද්ගලයන් 12,796 දෙනෙක් තාවකාලිකව ඉතාමත්ම ආරක්ෂිතව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයෙන් යටත්ව අඛණ්ඩව ඔවුන්ගේ සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් සමගින්. නිවාස 1200කට අර්ධහානි වාර්තා වුණා. ඉතින් මේ හේතුවෙන් ඔවුන්ට වන්දි ගෙනවීම කටයුතු අඛණ්ඩව ආරම්භ කොට තිබෙනවා. අපි හැම වෙලෙම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොකද රතු නිවේදනය නිකුත් කළ තිබෙද්දී තමන්ගේ ජීවිත ආරක්ෂාව කරගැනීමට තමන් පියවර ගත යුතුයි. එහෙනම් කිසියම් අවස්ථාවක නොබියව තමන් ආරක්ෂිත ස්ථාන තුළට එම නිවේදනයට අනුව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. වැසි සහිත කාලගුණියත් සමග ඇති වී තිබෙන ආපදා තත්ත්වයේ හේතුවෙන් රට තුල වසංගත තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මහජන සෞඛ්‍ය පරිශ්‍රු ප්‍රථමයෙන්ම මේ වෙද්දී අවතැන් වූවන්ට ඇඳිලා ඉන්න කඳුරුවල සෞඛ්‍ය සම්බන්ධව සොයා බලනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මැස්සන් සහ මදුරුවන්ගේ ඝනත්වය විශාල වශයෙන් ඉහළ යනවා මෙවැනි ජල ගැල්මක් සිදු වෙලා ජලය බැස ගියාට පස්සේ. ඒ නිසා ඩෙංගු, පාචන රෝග වැනි රෝගවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය උපදෙස් මහජනතාව පිළිපදින්න වෙනවා. ඒ වගේම අපි ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරනවා. විශේෂයෙන් ආහාර සම්බන්ධවත් ඉදිරි දින කීපයේ විශේෂ අවධානය යොමු කරලා මේ ප්‍රදේශවල කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට ලබා දුන් විසඳුම් හෙට ඉදිරිපත් කරන අයවැයට ඇතුළත් වී තිබේද යන්න පිළිබඳ විමසා බලා හෙට දිනෙන් පසු තම වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීන්දුව ගන්නා බව ලංකා ගුරු සංගමය පවසනවා. මෙවර අයවැයෙහි සම්පූර්ණ වියදමින් 7.51% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. අධ්‍යාපනය සඳහා අයවැයකින් මෙවැනි මුදලක් වෙන් කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. එළඹෙන අයවැයින් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් 3/1 යෝජනා කළ පරිදි එකවර ලබා දීමට රජය තීරණය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති මෙම සාකච්ඡාවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියා. ඊයේ දිනේදී පැවති එම සාකච්ඡාවේදී රජයගත් තීරණ පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් යඳවා තිබුණා. පැහැදිලිවම කියන්න ඕනේ මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලබාගත ජයග්‍රහණයක්. මේ අවුරුද්දෙත් මීට පෙරත් විශ්‍රාමගේ ගුරුවරු ඉන්නෝ ඔවුන් සම්බන්ධ වෙනුත් යම්කි සලකා බැලීමක් විය යුතුයි. මොකද ඔවුන් දීර්ඝ ලෙසම මේ වැටුප් විෂමතාවයෙන් බැටකාපු කණ්ඩායමක් මේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා කරලා දෙන සෙසු ගැටලු කාල රාමුව තුලදී අවසන් කරන්න ඕනේ කියන එක අපි කියනවා. ඒ වගේම අමාත්‍ය අනු කමිටුව ගුරුසා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කරන්න කියලා දෙනවා නොවැම්බර් 20 කලින් ඒ ක්‍රියාවත් සිදු විය යුතුයි කියලා තමයි අපි කියන්නේ. දැන් පැහැදිලිවම මේ වර්ජන ක්‍රියාමාර්ගය තුළ අපි අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් අපි නතර කරලා නැහැ. අපි නතර කරන්න සූදානමුත් නැහැ. අයවැයේදී මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලින් පසු අපි එළඹෙන සඳුදා සිට ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගන්න තීරණ අපි ඉරිදා වෙනකොට ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නත් කැමතියි. බඩුමිල ඉහළ දැමීම රජයේ අරමුණ නොවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. පවතින දුෂ්කර තත්ත්වයන් අවසන් වීමෙන් පසුව සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඒ මහතා කියා සිටියා. ගාල්ල බද්දිගම ප්‍රදේශයේ තේ සමිති සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ. මේ වසරේදී තේ අස්වැන්න කිලෝග්‍රෑම් මිලියන 320ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එය පසුගිය වසරට වඩා දළු කිලෝග්‍රෑම් මිලියන 40ක වැඩිවීමක්. තේ කර්මාන්තය යාන්ත්‍රිකකරණය කිරීම අපි අනාගතවාදීව තමුන්නාසල විශාල ශ්‍රම හිගයකට මුහුණ දෙමින් තිබෙනවා. අපි යාන්ත්‍රිකකරණය කළේ නැත්නම් මේ වගාව හා සම්බන්ධ කාරණා අපිට ඉදිරියේදී මේ ගැටලුව විශාල ලෙස වැඩි වෙනවා. එනිසා අපි දැනටමත් ශ්‍රී ලංකාවේ භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර තමුන්නාසලටත් භාවිතා කරගන්න පුළුවන් විදියට ශ්‍රම බලකායක් හැටියට පිරිස පුහුණු කරලා ඔවුන් හරහා මේ වලවල් කැපීමේ යන්ත්‍ර, ඒ වගේම දලු නෙලීමේ යන්ත්‍ර ලබා දෙනවා. ඉදිරි කාලදී මම යෝජනා කරලා තියෙනවා පොහොරේ දීම සඳහා තමුන්නාසලගේ තේ පේලි අතර කුඩා කාණු කැපීම සඳහා අවශ්‍ය උපකරණත් ලබා දෙන්නට කියලා මම යෝජනා කරලා තියෙනවා. බන්ධනාගාරගත රැඳවන් හා ඥාතීන් සම්බන්ධ කිරීමට ඊවිසිට් නමින් නව සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා.
අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. බන්ධනාගාරයත් නිවසත් යාකරන පරිදි මෘදුකංගයක් මගින් ඊවිසිට් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඊමේල් තාක්ෂණය ඔස්සේ ලියාපදිංචි වීමෙන් ඥාතීන්ට රැඳවුවන් සමග සම්බන්ධ වීමට හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව ඥාතීන් බැලීම සඳහා කලින් වේලාවක් වෙන් කර ගැනීමටද මෘදුකාංගය මගින් හැකි වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් පරිදි අධිකරණ පද්ධතිය සහ ඊට අදාළ ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙම වැඩසටහනද ක්‍රියාත්මක කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළා. ඊවිසිට් මෘදුකාංගය නිෂ්පාදනය කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයයි. අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රිමහතාගේ මග පෙන්වීම යටතේ නව වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා මෙවර මහකන්නේ කාබනික කුඹුරු වගාවට එක් වුණා. කතරගම ප්‍රදේශයේ පිහිටි තම කුඹුරු වගා ඉඩම්වල කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසන්නේ. මන්ත්‍රීවරයාම කුඹුරු බිම සකස් කරමින් ගොවිතැන් කටයුතුවල නිරතවන ආකාරයයි දැකගත හැකි වුණේ. අවවාදයට වඩා ආදර්ශ උතුම් කියන සංකල්පය තුළ ඉඳගෙන මම මේවර කන්නේ කාබනික පොහොර භාවිතයෙන් ආරම්භ කරා. මම ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරනවා. ඒ කියලා තිබුණනේ ගමෙන් පටන් ගමුයි කියලා. ඔව්, ගමෙන් කුඹුරෙන් පටන් ගමු. අර ඉස්සර ගමෙන් පටන් ගත්තා වගේ හැඳුනුම්පත් එකතු කරලා මිනිමරලා ට්‍රාන්ස්ෆෝමරේ පුපුරවලා බස් එක පුච්චලා ගමෙන් පටන් ගන්න නැතුව මෙන්න මේ වගේ උදැල්ල අරගෙන වී ටික අතට අරගෙන කුඹුරට බැහැලා ස්නාවන් තුම්මුරේ හරවලා වලවක්කඩට පාවක්කඩට බැහැලා වී ටික ඉහලා දැන් කුඹුරට බැහැලා ගමෙන් පටන් ගන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අවශ්‍ය කාබනික දියර පොහොර ලබාදීම ඊයේ ආරම්භ වුණා. ඒ ගිරිතලයේ ගොවි ජන මධ්‍යස්ථානයේදී ප්‍රථම අදියර යටතේ දියර පොහොර ලීටර 17,500ක් ගිරිතලයේ ගොවි ජනබද ව්‍යාපාරයේ ගොවින්ට බෙදා දීම සිදු කෙරුණා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. 5:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.